අඩුගානේ මෙහෙම හම්බ වෙනකොට හරි ධෛර්යයක් එන්න ඕනේ. දැන් මේක අද දැන් මේ මොහොත වෙනකල් හම්බුන්නේ නැහැ වගේ එකක් නෙවෙයි වෙන්නේ. කපරාදේ. ඉතින් මේ වගේ බණ අහන්න පුරුදු වුණා වැඩි. මේක මේ විදිහට යන්න ගියොත් අපි හැමදාම කහඬ වෙයි අනිත් පාරත් පොඩ්ඩක් නිෂ්කලංකව බලන්න චුට්ටක් අද රැයට ට්‍රයි කරන්න. පිරිත් කියලා හරි සැතපෙන්න. පිරිත් කියලා හරි අඩුගානේ එහෙම. ඒතර අර මනස එක දෙයක්ම රිපීට් කරලා ඒ තුල ඉඳලා අර සාන්ත නිින්දක් යන්න පුරුදු වෙනවා. ඊට පස්සේ සාන්තව දවස ගෙවන්න ඒක පටන් ගන්න. එහෙම නැතුව දුකක් හැටියට තේරෙයි. දඩි බිඩියේ බර හිත බරව වැඩ කරන්න පුරුදු නම් ඒකේ තියෙන දුක එහෙම ප්‍රැක්ටිකලි දැනුනම අරක එතකොට ඉබේම කෙරෙනවා. අර කොහොම දැන් පටන් ගන්න ඕනේ. එතකොට අපිට මහන වෙනව නෙමෙයි අර වැඩ තියෙද්දි අපි ක්‍රමයක් හදා ගන්නවා. ඒ වෙහසක් නැතුව බරක් නැතුව ටෙන්ෂන් එකක් නැතුව ડિප්‍රෙෂන් එකක් නැතුව කොහොම හිත පිරිසුදු කරලා ඉන්න සතුට පොඩ පොඩ පුරුදු වෙනවා. ඒක තමයි භාවනාවෙන් කරනවා. හිත වැඩෙන විදිහට ජීවිතය ගෙවනවා. ඒතකොට ඒක ඒකට දාන්න ඕනේ. ඊට පස්සේ අර ඒ උදේ කරන්නේ නැතුව යන්නේ නැහැ. ඊට පස්සේ වැඩ කරන ගමන් අර charge එක ගන්න බලනවා. අර හැමෙම වැඩ පොඩ්ඩක් අතපසු වෙයි ඒව කමන්නේ. අරක master කරනවා. එතකොට තමන් හිතන්නේ මම කව. ඒතකොට ඒක ලොකු වෙනසක් වෙන්න පටන් ගන්නවා ජීවිතේ. මොකද ජීවිතය කියන්නේ එන්න එන තමගේ දුක අඩු වෙන පැත්තක් එන්න පටන් ගන්නවා. මූණෙන් අඩුගානේ මූණ හරි තමන්ට ඒක පේයි මිනිස්සුන්ටත් පේයි වෙනස. සැහැල්ලු සනීපයක ඉන්නවා. ඒකම ඇති නේද? මම එකට කියන්නේ අපේ මේකප්. ස්වාමිවාසලගේ මේකප් එකේ කතා. සමවසනේ මේ මාර්ග යන කෙනෙක් ඉන්නවනේ අපි කොච්චර බන කියලා හරියන්නේ අපේ අපේ කට්ටියට කාටවත් පහදවන්න කියලා හරියන්නේ නැහැ. ඒගොල්ලන් මූණ බලලා ඒව බලලා ඒව නිග්‍රහ කරනවා. ඔයාට ඔයා කියන් තියන ඔච්චර ඔයා භාවනා කරනවා කියනවා ධර්ම යනවා. ඉතින් ඒගොල්ලන් ඒගොල්ලන්ගොත් බලාගෙන ඉන්නවා මොන හරි වැරද්දක් වෙන්නේ. එතකොට ලේසියි ඒගොල්ලන්ට මේක නොකර ඉන්න. කරන කට්ටියගේ වැරදි හොයන්න බලනවා නොකරන කට්ටිය. එතකොට ඒගොල්ලන්ට ඒක ඒගොල්ලන් වල පොඩ්ඩක් අනේ ගානක් නැහැ මෙයාටත් බැරි වෙනවනේ නම් මම ඉතින් ඒක අපිට ඇත්තට උදව් වෙන්න ඕන නම් හොඳම දේ තමයි. ඒතර අපිත් ඒ අයකටත් බැඳින් තියා ගන්නර කයත් අවුට්සයිඩර් කෙනෙක් හැටියට හිතෙන්න ඕනේ. ඇත්තට අවුට්සයිඩර් කෙනෙක් අනත්තයි. එහෙම චුට්ටු චුට්ට පුහුණු කරාම ඇත්තටම වෙනවා නම් බොරුට රංගපාලා හරියන්නේ නැහැ. ඇත්තට චුට්ටු චුට්ට හිතේ සංඥාව හිතේ ඇත්තට වැඩුණම ඒක ප්‍රායෝගිකව පොඩ්ඩක් කරනකොට ඒ කට්ටියට ලොකු උදව්ව බණ කියනට වඩා ඒක ඇතුලේ සද්ධාාවක් එන්න පටන් ගන්නවා. ඒක එයාගේ ආත්මය අරිනවා වෙනවා. ආත්මෙ මිනිසුන් ඒක වෙනකල් අපි උදව්වක් වෙන්නේ නැහැ කාටවත්. ඒතකොට එක පවුලක් නෙමෙයි ලෝකෙම පවුලක් වෙනවා Tamanට. කාටවත් බැඳීමක් තියාගන්න ඔක්කොටම කරන දෙයක් වෙනවා. කරුවත් කරන්න යුතුයකමක් වෙනවා. හැබැයි බැඳින් එන විදිහට යුතුයකම් කරන්න යන්නෙත් නේ. ඒකත් ඉම්පෝටන්ට්. දැන් ඇති නේද? ගොඩාක් උත්තර ලැබෙන්න ඇති. මොන හරි අරම තියනවා නම් දවස් 7ක් බෝධින් වහන්සේ අර විදිහට හිතලා ඒවත් කරන්න කමක් නැහැ. මට විශ්වාසයි තමන්ට එහෙම විසඳ ගන්න බැරි එකට උනත් උපරිම ප්‍රාතිහාරයක් වෙන්න පුළුවන් පැත්තක් එතනින් සිද්ධ වෙනවා කියන එක මට හොඳට දැනෙනවා හිතෙනවා. එතනින් එහාට අර විදිහට වඩාගෙන යන එක බණ පොත් කාමරේ තියාගෙන ඇඳේ ගාව තියාගෙන මට සමාහක දේවල් ෂෙයා කරන්න හරි අමාරුයි. තමන් හැංගිලා කරත් තමන් ගාව ළඟ යම් දේවල් ඉඳීවි. ඒව කවදා හරි දැනෙන්න ලැබේවි. තනියම නෙමේ දේව ලෝක බ්‍රහ්ම ලෝකම තමන් ගාවට එන්න පටන් ගනීවි. තමන් ඒගොල්ලන්ට ගැළපෙන ඒ උතුම් බුදු මාර්ගය වඩාගෙන යන ප්‍රැක්ටිසස් කරන්න ලැබෙන්න. එද තමන් කයෙන් තනි වගේ පෙවුනට තමන්ට වෙන ලොකු සම්බන්ධයක් එන්න පටන් ගන්නවා. ඒකත් එක්ක ඉතින් සතුටින් ඉන්න පුළුවන්. මේ අනිත් ලෝකාම ලෝකයේ ඒක පොඩි ලෝකයක්. අස්කන්නාසෙන් ලංකාවේ දේශපාලනය වෙන්න පුළුවන් ලංකාවේ වෙන්න පුළුවන් වෙන රටවල වල වෙනේ වෙන්න පුළුවන් මේ චූටි කැලක් පෘථිවියේ අරකේම නෙමෙයි ඉක්මවා යන හිත පවිත්‍ර වෙවි
තමන් බුදු බණ අනුව මේ පොඩි මස් ගොබෙන් පොඩ්ඩක් සමාධිගත වෙනකොටත් ඒක වෙනවා. එතකොට ඒකට අදාළ ඔක්කොටම ලොකු ආශිර්වාදයක් වෙනවා. පොඩි මොහොතක් හරි නිසල්මන්ව සමාධිගත වෙලා ඒක විඳොතින් ලොකු සේවයක්. ඒකත් එක්ක තව තව ඇඟ දාලා යන පැති වුණොත් ඇඟ කියන්නේ ඕමම සෙපරේට් වෙවි. මොනවත් කරන්න ඕනේ නැහැ. ඒක ඉබේම තමගේ පෞලයට ඥාතීන්ට සීල සත්‍යයන්ට නියම සේවයක් සිද්ධ වෙනවා. ඒක සිද්ධ කරගන්න මේ සීල දෙනාට ඒ ධර්මඥානය ධර්ම මාර්ගයේ තියෙන බලය ඉස්මතු කරගෙන යන්න ලැබෙන්න. එතකොට මේ කාලේ නාස්ති වෙන්නේ නැතුව උපරිම ඉෆෙක්ටිව් දෙයක් බුද්ධ ශාසනය තුල තමන්ට ලබා ගන්න පුළුවන්. ඒකට සියලු දේවතාන් වහන්සේලාගේ ආරක්ෂාවත් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ අනන්ත ගුණ බලයත් සියලු දෙනාටම මේ දුක නිමා මට සමාකය හම්බ වෙනවා මට දුක හිතෙනවා ඒගොල්ලන් මහාන වෙන්න ඕනේ කියනවා මේව දාල යන්න ඕනේ කියලා කියනවා ඒත් මට පේන්නේ ඒගොල්ලන් එහෙම කියන්නේ දුකින් අනේ එහෙමනම් නොවෙන්න දුකක් නැතුව හැම දෙයක්ම සෙටල් කරගෙන ප්‍රැක්ටිස් එක කරගන්නත් ලැබෙන්නේ ඒක මම පතනවා සියලු දෙනාට මටත් ඒක යම් ප්‍රමාණයකින් සිද්ධ වුණේ ඉඳන් නිකන් ඔක්කොම එක්සෙප්ට් කරන් අයියෝ කරන්න දෙයක් නැ මේක මන් දුක ඇතුලේ තියාගෙන ප්‍රැක්ටිස් කරන එකක් නොවිලා තමන් දේව ලෝකයක බ්‍රහ්ම ලෝකයක ඉඳගෙන අර ආර්යයන් වහන්සේලා වඩපු මාර්ගය වඩන්න ලැබෙන්න කියලා මම පතනවා මේ කාම ලෝකේ දේවල් තමන්ට වේදනාවක් වෙන්න නැතුව ඒ නිදහසේ ස්වාමි වහන්සේත් යම් සනීපයක් විඳිනවනම් ඒ පැත්තෙන් ඒ විදිහටම විඳින්න ලැබෙන්න කියලා ඊටත් වඩා එහෙම ලැබෙන්න කියලා මම පතනවා කෙනෙකුට හදවත්වල දුක් වේදනාවක් නැතුව යම්සා සුවපත් වේවා දුකින් මිදෙත්වා නිවන් සුවපත් ධර්මයේ ආරක්ෂාව ධර්මයේ ශාන්තිය හඩුවක් නැතුව ලැබේවා සතුටින් සතුට නිවන් සොය කර ගමන් කරන පෙරපින් මතුයි සුපත් වෙන බෞද්ධ සබ්බ මංගලං රක්කන්ත සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවෙන් ධම්මානුභාවෙන් සංඝානුභාවෙන් සදා සුද්ධි භවන්තුති බුදුහාන්තුරු ජීවමාන වෙනකොට කොහොම ඇද්ද නේද බුදුන් වහන්සේ ජීවමානව වැඩිටපු කාලේ කොහමද? තිරුවන් සරණයි. ඕම් පොඩි වෙලාවක් කොහම භාවනා කියන්නේ චුට්ට රිලැක්ස් කරලා ඇස් වහගෙන කොහොම ඉන්න පොට්ටක්. තිරුවෙද රැසහිමි සිරුර ආරා